සියලොම ගෞරවේ මහිමය ත්‍රියක දෙවිඳුන් හටම. හිමිදිරි භාාවනාව. ගොඩනැගිල්ලක ශක්තිය රඳාපත් පැවැත්ම තීරණය කරන ප්‍රදාන සාධ කියයේ නම්. එ ගොඩනගිල්ලේ සතර කොන දරාසිටින ප්‍රධානකුළුණු සතර. එකුළුණු සර හොයිතරන් සවිමත්ව ස්ථාපනයවී තිබෙනවාද ගොඩනගිල්ල ඒ තරමට වස්සටව වැැස්සට කුුණාටුවට. ගංවතුරට ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙෙනවා. ඒසු ෘසස වහන්සේත් මේ ගැන කිව්වා පර්වතය මත ගැඹුරට හාරල තමාගේ ගේ සාදාගත නුව නැති මනුෂ්‍ය පිළිබඳව. එවගේ අපේ ක්‍රස්තිාන ජීවිතය ඇතුළ. අපේ අධ්‍යහත්මික චාරිකාව තුළත් අපිට ශක්තිය අවශ්‍ය වෙනවා. අපේ ශක්තිය ඇතුළන්ත්‍ර ශක්තිය වඩාත් පාත්ව ගැනීම ඉටත් වඩා අවශ්‍ය වෙනවා. අපේ මේ අධ්‍යාත්මික චාරිකාව තුළත් නොයිකුත් කුණාටු නොයකු දේවල්ට අපි මුහුණ පානවා ඒ හම දෙකට ඔරොතුදීලා අපේ ජයාරගෙන ඉස්ථීරෝ පවතිමින් කෙළවර දක්වා ගමන් කරන්නටනා ඒ විපාකයේ ලබන්නාව ස්ථාන අන්තයට ගමන් කරන්නට අපිට දිනපතා අපේ ජීවිතය තුළ ඇතුළලාන්තර ශක්තිය පවත්තිවා ගැීම අත්‍යවශය. න අපේ තුලාන්තර ක්තිය නිතරම රඳවගන්ට පොරවාගන්ට ඒ පවත්වගෙන ගමන් කරන්ට. අවශ්‍ය කරන චතුරාශ්‍රයක් පිළිබඳවයි අද දවසිදී අපේ භහවනාවට පාදකබෙන්ට යන්නේ. නෙහෙමියයා අටවිනි පරිච්චේදේ දහවිනි පදය සඳහන් වෙනවා ස්වාමින් වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තිය කියලා. මේ දවස ශුද්ධ දවසසාක්. ඒ දවස එදා ඔන්ගේ ජීවිතය විශේෂයෙන්ම ශුද්ධ දවසක් බවට පත්වෙන්නේ දෙවියන් වහන්සගේ වචචනය කියවා හොදාකාරයෙන් තේරුම් කර දෙමින් එසෙනඟත් තේරුම් අරගෙන ඒ වච්චනය ආලකොමත් වීම නිසා. එනිසා මෙතන අපි දකිනවා ස්වාමීින් වහන්ස කරෙහි ප්‍රීතිවීම නුබලාගේ ශක්තිය කියලා. කොහොමද උන්වහන්ස කෙරේ ප්‍රීතිබෙන්නේ අපේ ශක්තිය බෞටය පරිවර්තනය කර ගන්ට උන්වහන්සේ. පියපු ශුද්ධාත්මය කියන තිත්මයෙන් සමානිත වූ දෙවියන් වහන්සේ. එමන අපි මේ ත්‍රත්වය මුල්කරගෙන කොහොමද ප්‍රීතිබෙන්නේ. පියාණන් වහන්සේ කියල කියනවිට උන්වහන්සේ ශුද්ධ වූ ප්‍රේමය දෙවියන් වහන්සේ. එකයන්නේ උන්වහන්සේගේ සුභහව ඇතන පෙනනවා කැරැක්ට. ඒසුකෘසස් වන්සේ ගැන කියනට යෝන්සු විශේසය එක එකේ අපිද කියනවා වාක්‍යනෝ කියලා. ලෝක පවා මවු් ලබවේ ඒේු ෘසස් වහන්සේ කරන ට ගැෙන වචනය. එතකොට එවගේම ධවිත්තුමාක් කියන රෑ දවල් ස්වාවිනාංසික වචන කියවන මෙන කර මනුෂ්‍ය ස්වාමනාන්සික වචන තුළ ප්‍රීතිමත් වෙන මනුෂ්‍ය ආශිරු අදලත් දෙක්ේ කියලා. එතකොට තුංගනි කාරණාවයකේ ශුද්ධාත් මැණල් වහන්සේ ශුද්ාක් කැණන් වහසේ පිළිබඳව දේ වචන බන සඳහන වෙන්නේ. බෝකරණතියවා රෝම දාාහතර දාහතය කියයනවා දෙවන්වහන්සගේ රාජ්‍ය කෑමත් බීමත් නැවෙයි ධර්ක්මි්ටකමද සමාධානේද ශුද්ධාත් වනාන්ස තුළ ප්‍රීතියද වේ කියලා. නැ ස්වාමන් වහන්සේ කරෙහි ප්‍රීතිබීම කියන අත්දැකීම තුළ. අපිට උන්වහන්සේ පිළිබඳව අවබෝධයක් විශ්වාසයක්. උන්වහන්සි එකක උන්වහසේ ොහඳන හඳුනාගන්නාව අත්දැකීමක් තුළ අපිට පුළුවන් උන්ාන්සක සුභාභය තුළ උන්නාන්සික වච්චනය තුළ උන්වහසක ආත්මය ණන් වහන්සේ කරන කොටගෙන ඒ ප්‍රීතිය ලබා ගන්ට ස්වාමිනාන්සිකරේ ප්‍රීතිවීම නොබලාගේ ශක්තිය. එසායා හතලිය තිස් එක සඳහනයනවා ස්වාමිනාසි කෙන බලා සිටින්නු තමුගේ සවිය අලුත් කරගන්නව කියලා. එතකට යෞ්වනයන් ලාන්ත වෙනවා. ඒවගේ තරුණියෝ මුලුවනේ වැටියයනවා තමගේ සවිය ශක්තිය කරෙේ විශවාසය රඳොල ඉන්න මනුෂයන්ට ජීවිතයේ අභියෝගෙන කොට නොෙකුත් චණ්ඩවාර්ථයනකොට එක වැටෙනවා පරාජයට පත්වනවා. නමුත් ඒ වගේ අවස්ථාව වලදී පවා කිතනවා ස්වාමින්වා හිතනුවෙක් කියනන්නේ ස්වාවිනාන්සේ ගැන බලා සිටිනව කෙනෙ. ඉවසීමේ උනාසික පොරොන්දු වචනය කෙරෙහි වඋනාසේ කැමැත්ත කරලා ඉවසීමෙන් ගමන් කන කෙනෙ. දෙැන ස්වාමීන් වහන්සේ ගැන බලා සිටින අය තමුන්ගේ සැවිිය අලුත් කර ගටයනවා. තර ස්වාමවිනාාසක ැන බලා සිටීම අපේ ජීවිතයට හරි වැදගත්. අද බොහෝ ඇගේ ජීවිතය අපි දක්කිනවා ලෝකය දුව යන්නේ හැමයිකම කෙටි මාර්ග. ෂණික මාර්ග හරි ඉක්මොනට වෙෙසදු. බලාසිතීම පිළිබඳව අද ලොකු අභියෝගයක්න්. කිතුනුවගේ ජීවිතයත් අවදී හිටි නැත්තං රැල්ල ගහගෙන යන්න පුළුවන්. මුත් කිතිනුවා අවදියන් සිටියෝද කිතුනවා ක්‍රියා කරන්නේ උඩුගම් පිහිනීම. ති නිසා අපි ගැන ඉතාමත් සැලකිලිීමත් වෙන්නට ඕන. එසා තිහේ පහළව කියනවා නොකලැඹී විශවාසකිරීමින් හැරි නිශ්ලොව සිටික ඕන ැලවීමත් නොකලැඹි විශ්වාසකිරීමින් බලය ලැබෙනවා. එනම් අපි විශ්වාස කරන්න ඕන කොහොමද. යක්ෂෝපා විශ්වාස කරලා බයත් නොයයි කියල කියෙනවා. මෙතැන් අපි විශවාස කරන්නට ඕන කොහොමද නොකැලැඹී. ඒක මනුෂ්‍යයකුට පුළුවන්ද. දේවච්චන ඒස වවාන්සකිවවා ඒද මනුෂ්‍යන්ට නුම් පුුවන් න දෙවියන් වහන්සට සියල්ල පුළුවවා න්වහසේ අදහනවනං අපිට උන්වහන්සේ සමඟ ඒදේ කරන්නට පුළුව නොකැ ලැබී. අපේ ජීවිතයේ අවට හැම දෙයම තිබෙන්නේ කැලබෙන දේවල්. ආරංචි සිදවීම්. ඒගේ මනු්‍යයන්ගේ ක්‍රියා ලාප නමුත් ඒ සියලු දේ මැත්්දේ නො නොකළැඹී සිටින්ටත් නොකළැඹි විශ්වාස කරන්ටත් අපිට උන්වහන්සේ උපකාර කරනවා කරුණාව දෙනවා. දවට අපේ ජීවිතයේ ශක්තිය අලුත්කරගට ශක්තිය පවත් ොගණ්ඩ ඇතුළන්තර තුංගනි පියවර අපි දකිනවා නොකලැඹි විශ්වාස කිරීම වඩ වඩ අවශ්‍යයි. එනම් අපිට නොකළැඹි විශ්වාස කිරීමම් පිළිබඳව හොඳ එලිදරවීමක් අවශ්‍යයි. එවගේ එපි සහයවෙනි පරිච්චේදේ දහමනි පදය කෙනවා ස්වාවි වහන්සේ තුලද උන්වහන්සගේ ශක්තිය බලවත්කම තුළද බලවත්වන්න. ස් අපි නිතරම ස්වාවිනාන්සේ තුළ සිටීම අපේ ජීවිතයට විශාල ආශිලවාදයක් වෙනවා උන්වහන්සගේ ශක්තියේ බලවත්කබ හඳන ගට. උන්වහන්සේ කෙනෙක් ව අපි ගොඩාක් ලංගින් ඇසුරු කරනකොට තමයියක විතර ශක්තිබන්ද්ධ දුර්ලද බෙලෙහිනද මොනවගේ දෙෙකල් අඳුන ගන්න පුලා වෙන්නේ ඒය අප උන්වහසේ තුළ සිටිනෙ. ලැබෙන ලොකෝ ප්‍රතිප්ලාභය තමයිම් උන්වහන්සේවත් උන්වහන්සේගේ ශක්තියේ බලය කොහේ තියෙන කෙලා උවහන්සගේ ශක්තියේ බලය තියෙන්නේ උන්වහන්සගේ ශුද්ධකම තුළ මේ ගැන ලියවිලි ගොඩා කාරණ සඳහන් වෙනවා. එනිසා සෙනේ වන්ත සහෝදර සහදරියනි අපි අද බැලුවා දේ වචනය තුළ මේ කාරණා. එනිසා නති සවි සලසන සතර කොන පිළිබඳව අද දවසේදය අපේ මෙනෙහි කිරීමට ස්වාවිනාසය උදව් කලා